ආයුබෝවන් මම විශේෂඥ වෛද්‍ය සංජීව ගරුසිංහ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයා මම අද කතා කරන්න යන්නේ ඉතා සුලභව දකින්න ලැබෙන රෝග ලක්ෂණයක් හැබැයි මේ රෝග ලක්ෂණේ වැඩිපුරම අපි දකින්නේ වැඩිහිටි පුද්ගලයන් අතරේ ලංකාවේ වැඩිහිටි පුද්ගලයන්ගේ ප්‍රතිශතය දිනෙන් දින ඉහළ යාමින් තියෙනවා මේට හේතු වන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රගතිය ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දියුණුව සමග පුද්ගලයන්ගේ ආයු කාලය වර්ධනයක් දක්නට ලැබෙනවා මේ වර්ධනය සමගම වයස්ගත කාණ්ඩ සඳහාම සීමා වූ සමහරක් රෝග ලක්ෂණ වල සුලභතාවයක් දක්නට ලැබෙනවා ඉතින් මම කතා කරන්න රෝගය අපි හඳුන්වන්නේ normal pressure hydrocephalus යන විද්‍යාත්මක නාමයෙන් මෙම රෝගෙහි සුලභ රෝග ලක්ෂණ තුනක් දක්නට ලැබෙනවා ඉතාම සුලභ රෝග ලක්ෂණේ තමයි මතකය අඩුවීම මේ මතකය අඩුවීම ඔවුන්ට දක්නට ලැබෙන්නේ අපි කියනවා short term memory ඒ කියන්නේ කෙටි කාලීන මතකය තමයි මොවුන්ගෙන් ගිලී යන්නේ නමුත් ඉතා කුඩා කාලේ ඔය ඉතා අතීතයේ සිදු කළ දේවල් මොවුන්ට ඉතා හොඳින් මතක තියෙනවා නමුත් ළඟදී සිදු කළ දේවල් මොවුන්ගේ මතකයෙන් ගිලී යනවා ඊට අමතරව මෙම රෝගීන්ට ඇවිදීමේ අපහසුතාවයක් උදාහරණයක් ලෙස ඔවුන් යම්කිසි වේගයකින් ගමන් කළා නම් ඔවුන්ගේ ගමන් කිරීමේ වේගය එහි අඩුවක් දක්නට ලැබෙන්න පුළුවන් ඊටත් අමතරව තුන්වෙනි රෝග ලක්ෂණයක් විදියට මුත්‍රා ඔවුන්ට නොදැනීම පිටවීමේ හැකියාවක් මෙම රෝගීට දක්නට ලැබෙනවා ඉතින් මෙවැනි රෝග ලක්ෂණයක් තියෙන රෝගියෙක් හෝ ඔබගේ මව පියා හෝ සිටිනවා නම් ඔවුන් ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයෙකු හමු වී ඔවුන්ගේ අවශ්‍ය ඒ පරීක්ෂණ සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මෙවැනි රෝග ලක්ෂණයක් ඔබගේ මවට හෝ පියාට හෝ දක්නට ලැබුණොත් ඔවුන් ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු මුණගැසීම අත්‍යවශ්‍ය වෙනවා. මෙහිදී අපි ඔවුන් සඳහා විශේෂිත පරීක්ෂණ නිර්ණය කරනවා. උදාහරණයක් වශයෙන් CT ස්කෑන් හෝ MRI ස්කෑන් පරීක්ෂණයක්. එහිදී ඔවුන්ගේ මොළයේ යම්කිසි වෙනසක් දක්නට ලැබුණොත් ඒ සඳහා සමහරක් විට ඉතා කුඩා ශල්‍ය කර්මයක් යෝජනා කිරීමට හැකියාව තියෙනවා. ඉතින් අපි කතා කළා වගේ මෙම රෝගය දක්නට ලැබෙන්නේ වයස්ගත කාණ්ඩයේ පුද්ගලයන්ට. ඉතින් මෙමණි රෝගීන්ට සංකූලතාවයන් අවම ලෙස ශල්‍ය කර්මයකට මුහුණ දී ඔවුන්ගේ ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. නවතත් මෙවැනිම වෛද්‍ය හමුවකින් අපි හමුවෙමු බොහොම ස්තුතියි ශ්‍රී ලංකාවේ first internationally accredited hospital chain for quality and patient safety